අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තන අයහපත් කාලගුණය බිලිගත් ජීවිත සංඛ්‍යාව 12 දක්වා ඉහළට රඹුකන සහ නාරම්මල නිවාස නායෑම් වලින් සිව් දිනේ කුමාරුට දිස්ත්‍රික්ක රැසකට නායෑම් යනතුරු ඇඟවීම් නායම් අනුතුරු ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් වෙන්න අදිමදි කරනවා යන්න කැමති වුණත් පදිංචියට ඉඩම් හිඟයි ආචාර්ය ගාමිණී ජයතිස්ස කියයි ආපදාවට ගුවන් හමුදාව විශේෂ සූදානමක බෙල් බීච් ක්‍රාෆ්ට් MI-17 ඇතුළු ගුවන් යාන රැසක් සීරුවෙන් අයහපත් කාලගුණය නිසා යාපනයේ සහ කිරිනොච්චියේ පාසල් වසාදමයි දෙවරින්ටත් අනුතුරු ඇඟවීම් ගුරු විදුහල්පති තෙල් වරාය විදුලියේ ජාතික විරෝධතා දිනය අද සෞඛ්‍ය වෘත්තීය සමිති පැය 25ක වර්ජනයක් කරමයි රෝගීන් අසරණ වෙයි ඩොලර් නැති ආණ්ඩුව වලිගේ නැති ගොනා වගේ ගම්මන්පිල කියයි තෙල් මිල වැඩි කරන්න ගම්මන්පිල මුදල් ඇමතිට බහර දෙයි පොහොර ඉල්ලා ගොවීන් අදත් මහපාරට නැනෝ රාජා ගෙන්නුවේ ලංකාවට ගැලපෙනවද කියලා පරීක්ෂණයකින් පසුව නෙවෙයි මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී පිළිගනි ගොවීන් සමග ආයුධ සන්නද්ධව පාර්ලිමේන්තුව වටලන්න හදන මන්ත්‍රී නව බතික් කලාවකට මග පෑදෙන ක්‍රමය අගමැති පහදයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා ගත වූ පැය කිහිපය තුළ රඹුකන දොඹේ මඩ සහ නාරම්මල ප්‍රදේශයේ සිදු වූ නායෑම් හේතුවෙන් පුද්ගලින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා ශ්‍රී ලංකා ගුවන් හමුදාව හදිසි ආපදා තත්ත්වය සඳහා බෙල් බීච් ක්‍රාෆ්ට් ඇතුළු ගුවන් යානා රැසක් සූදානම් කර ඇතැයි වාර්තා වනවා දිස්ත්‍රික් 10කට පැන වූ නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි රඹුකන දොඹේ මඩ ප්‍රදේශයේ සිදු වූ නායාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස් තිබුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ එම නිවසේ සිටි මව වයස අවුරුදු 8ක් වන ඇගේ දියණිය සහ වයස අවුරුදු 13ක ඥාති දියණියක් බවයි වාර්තා වුණේ. නිවසේ සිටි පියා තුවාල ලබා රඹුකන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහල වෙත මාරු කර යවා තිබුණා. මේ වන විට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. संपूर्ण कड़ाने मगे मस्सीना तमाम हिटी बलदारी तमाम प्राधिकन दमे मड प्रदेश जनता राजमाते कनक हेरा महता මරණ සිදු වුණු නිවසටත් ඊයේ දිනේදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ සහ ග්‍රාම නිලධාරීන් ගිහිල්ලා තැනින් ඉවත් වෙන්න කියලා ඉල්ලීම කරනවා. නමුත් ඉවත් වෙලා නැති නිසා තමයි කනගාටු තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. නායමින් විපතරපත් ජනතාව සිය අදහස් දැක්වුවේ මෙලෙසින්. ගොඩ වතුර බොර වතුර ආවා. කරපැත්තෙන් සරසර ගන්න සාද්‍ය ඇහුණා. ඉස්සරහ මිඳුලේ බලක් වගේ හැරිලා කැඩි කැඩි ගියා යටට. ජුට්ට බලන් ඩා වෙනකොට නෑ මොකෝම. කාමර කවුරුන් ඉඳන් හිටියද? ඔව් අම්මා හිටියා. අම්මා තැහැරගෙන දිව්වා. ඔව්. अलवू पोलिस वसमे नारंबल वेन्नूरू प्रदेश निवसक मतट पस्कंद कडावटी तिबेनवा अनुतुर सिदुवन अवस्थावे मव देनिय सहा पुता निवस तुल सिटायती अतर तुवाल लेबू देनिय नारंबल रोहलट अतुलत किरेमे ननतुरू जीवदक्षेड पत्तु याती बवाई पोलिस माती कोट्टासे पेवसुवे पोलिस सदखन कले मियगिय तरुणिय वयस अवुरुदु 23 कु वेन्नूरू प्रदेश पदिंची कोलंब पुत्कलिक रोहलक हेद निलधारणियक लेस सेवे कल तरुणियक बवाई अनुतुरिन मवट सह सोहयुराट तुवाल सिदुवि नोमेति अतर अलवू पोलिस वेडदुरु विमर्शन सिदु करनवा पवतिन प्रधान मार्गेट
උඩරට දුම්රිය මාර්ගයේ නායයාමේ අවධානම හේතුවෙන් කොළඹ කොටුව හා මහනුවර දුම්රිය ගමන්වාර 8ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. අධික වෙසි තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල, කොළඹ, කලුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නෝරෙලිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට එම නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක පවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. අංගමෝ ජලාශයේ වාන්දුරට දෙකම තව දුරටත් විවෘතයි. පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් මේ වන විට රාජාංගනේ ජලාශයේ වාන්දුරට තුහින් වාන්දුරට 10ක් විවෘත කර තිබෙනවා. රාජාංගනේ ජලාශයේ වාන් දැමීම හේතුවෙන් අනුරාධපුර පුත්තලම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණා. අනුරාධපුර පුත්තලම මාර්ගයේ ඇතැම් ප්‍රදේශ මෙලෙස ජලයෙන් යට වී තිබුණා. කලුගංගේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. ඊයේ දින ගාල්ලට ඇදහැළුණු අධික වර්ෂාපතනයේ හේතුවෙන් හොළුවාකුඩ සහ කුරුන්ද ප්‍රදේශයේ පහත් බිම් රසක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. පහත් බිම් වල ඇති වගා බිම්ද ජල ගැල්මෙන් හානියට ලක් වී තිබුණේ මෙලෙසින්. මේ ගිරියුල නගරයේ ජලයෙන් යට වී තිබූ ආකාරයයි. ගින්ගඟ පිටාර ගැලීමෙන් හිරිබුර බත්තේකම මාර්ගයේ හොළුවකොඩ බත්තේකම නාකුඩ මාර්ගයේ උනන්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබුණා. අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් අත්තනගල්ල ගම්පහ සහ ජායල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබුණා. හලාවත ප්‍රදේශයේ ගම්මන රසක්ද පැවති අධික වර්ෂාපතනයේ හේතුවෙන් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පහළ මාර්ගහ වැවේ වැව්බැම්ම කැඩියාම හේතුවෙන් මෙලෙස විශාල ජල ප්‍රමාණයක් පිටතට ගලා යන ආකාරය දක්නට ලැබුණා. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ නිවතට ලිස්සා පෙරලියාමෙන් අනතුරක් සිදු වී තිබුණා. මෙම අනතුරින් පුත්කලින් 9 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කිරිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට දිනේ වසා දැමීමට දිස්ත්‍රික් ලේකම්වරයා තීරණය කර තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් උතුරු පළාතේ පුත්කලින් 12,000කට අධික පිරිසක් පීඩාවට පත් වී තිබුණා. මේ හේතුවෙන් යාපනයේ දිස්ත්‍රික්කයේද අද පාසල් වසා දමා තිබුණා. මේ අතර ඇතිවිය හැකි ආපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යාන හා ඊට අදාළ බටපිරිස් ස්ථානගත කර සූදානම්ින් තිබීමට ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මෙවැනි විට උපදෙස් ලබා දී තිබෙනවා. සම්පූර්ණ බලපෑම් ලක් වූ පවුල් සංඛ්‍යාව 1836ක පුද්ගලයන් 7167ක් ආපදාට ලක් වෙලා තියෙනවා. අද දිනෙත් අපි වැසි බලාපොරොත්තු වෙනවා. තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ උතුරු වයඹ බස්නාහිර සබරගමු අනුරාධපුරයේ ඊට අමතරව නුවර නුවරඑළිය වගේ පළාත්වල ගාල්ල මාතර සහ පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල තරමක තදවැසි සාමාන්‍ය මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අදට සාපේක්ෂව හෙට සහ අනිත් දින දිනයන්වලදී මේ වර්ෂාපතනයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. නවත දෙනුම් දෙනතුරු නිරිති දෙක බෙංගල බොක්ක සහ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දෙනුම් දී තිබෙනවා. ස්වාභාවික ආපදා අද ඉතා සාමාන්‍ය තත්වයට පත් වෙලා ලෝකයේ පුරාම දිනපතා ස්වාභාවික ආපදා වාර්තා වෙනවා. සමහර ස්වාභාවික ආපදාවලින් ජීවිත බේරගන්න අවස්ථාව තිබෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අපගේම නොසැලකිල්ල නිසා අනන්ත අප්‍රමාණ ජීවිත අහිමිවීම සිද්ධ වෙනවා. දැන් මේ වන විට අප මුහුණ දෙමින් සිටින මේ ආපදා අවස්ථාවේදීත් පුරවැසියන් ලෙස අපේ වගකීම කුමක්ද? සමහර නායයන් සහ ගම් වතුර සිද්ධිවලදී ජීවිත බේරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ ආපදාවල ඇති ක්ෂණික ස්වභාවය නිසායි. නමුත් දැන දැනම අප සමහර විට කෝච්චියට බෙල්ල තියනවා.
මොනතරම් අනතුරු වැගවීම් පූර්ව දැනුම් දීම් කළත් සමහර පුද්ගලයන් ඒවා සලකන්නේ නැහැ. අද වන විට ජාතික ගොඩනැගිලි පරිශන ආයතනය අපේ රටේ නාය යන බොහෝ ස්ථාන නම් කර අවසන්. නමුත් අපට සම්පූර්ණයෙන් එම ස්ථානවලින් ජනතාව ඉවත් කර ගැනීමට තාමත් හැකියාව ලැබී නැහැ. ඒ පිළිබඳව අපට කතා කළ ජාතික ගොඩනැගිලි පරිශන ආයතනයේ නාය යම් පරිශන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා. මේ වන විට ලංකාවේ පවුල් 15000කට අධික ප්‍රමාණයක් අඳුරගෙන සිටින අධ්‍යවදානම් පවුල් විදිහට ඒ පවුල් මේ වන විට ක්‍රමානුකූලව සුදුසු ස්ථානවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහර පුද්ගලයන් මේ ඇත්තම තමන් ඉන්න තැනින් ඉවත් වෙන්න කැමති නැතිකම. රඹුක් කරන සිද්ධියේදී හතර දිනකගේ ජීවිත නැතිවෙච්ච තැන ඇත්තම අපි හඳුනගෙන මේ පුද්ගලයන්ට එතනින් ඉවත් වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ලෙස දැනුම් දීපු තැනක්. එක පැත්තකින් ඒක. අනිත් කාරණේ විදිහට ගත්තාම ඇත්තම දැන් ඒගොල්ලෝ සුදුසු තැන්වල පදිංචි කිරීම සඳහා ඉඩම් අවශ්‍යයි. ඒතර ඉඩම් සෙවීමේ දුෂ්කර කාර්යභාරයක ඇත්තම ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු සහ ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සමිතියෙන් ඉල්ලනවා. ඒ ජනතාව ඇත්තම මේ පදිංචි ස්ථානයෙන් පදිංචිලා ඉන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇත්තම මේ වගේ සිද්ධි වැඩි වෙන්නේ. මේක අර දීර්ඝ කාලීන වැඩ කටයුත්තන් නිසා ඒ කාලය අතරතුර යම් යම් අනතුරු සිදු වෙන්න පුළුවන්. මොකද එම පුද්ගලයන් එම ස්ථානවලම පදිංචි වී සිටීම තුල ජනතාව ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග රජයක් විදිහ ගන්න අතර ජනතාව විසින්ම මේ නායෑම වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ජනතාවගේ විශේෂම ඉල්ලා සිටිනවා මේ ජීවිත අයිති ඔබට. ඒතර ඔබේ ජීවිත ආරක්ෂා කර ගැනීම ඔබ සතුයි. මේ ගෙවුණු දින කිහිපය තුල අපට ලැබුණු විවිධ දර්ශන වලින් පැහැදිලි වන්නේ සමහරුන් මේ ආපදා අවස්ථාව විනෝදයේ පිණිස යොදා ගන්නා බවයි. දරුණු ලෙස නායමින් තිබූ ස්ථාන බලන්න පුංචි දරුවොත් එක්ක එකතු වෙන ආකාරය දක්නට ලැබුණා. තවත් සමහරුන්ට ගේ තුලට ගලාගෙන ආ ජලය මොනතරම් අපවිත්‍රද කියන එක අමතක වෙලා ජලයේ දියබුම් ගහන අයුරුද දක්නට ලැබෙනවා. මෙවන් අවස්ථාවක පාචනය කොලරාව වැනි රෝග ඇතිවෙන එක ගැන අවබෝධයක් නැතිවීම පුදුමයට කරුණක්. සමහරුන් ගම් වතුර අවස්ථාවේ සැබෑ තත්වයේ නොදැන අනතුරට පත්වෙනවා. Taman ගිලන එකක් නැහැ කියලා හිතලා දියේ ගැඹුර දන්නේ නැතිව වතුරට බහින්න එපා කියලා මේ වෙලාවේ මතක් කළ යුතුයි. ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගම් වතුර නිසා ජීවිතය අහිමි වුණා. තවත් සමහරුන්ට ගම් වතුර සෙල්ෆි ගන්න සුන්දර අවස්ථාවක් වෙලා. මේ අතර ගම් වතුරෙනුත් අසාධාරණ ලෙස හම්බ කරන් කන මිනිස්සුත් ඉන්නවා. අනුරාධපුරයේ ජලයෙන් යටවූ මාර්ගයක වාහනයක් එගොඩ කරන්න රුපියල් 5000ක් ගන්න මිනිස්සුත් මේ අතර සිටීම මිනිස්කමට නිගාවක් බවයි කිව යුත්තේ. ආපදාවක් වෙලා තියෙන අවස්ථාවේදී මේම රථයකින් වාහන අදිනවා රුපියල් 5000ක් අය කරනවා. ඒක අසාධාරණයි මේ ආපදාවක් වෙලා තියෙන අවස්ථාවේදී. මේ වාහන ටිකක් එකඩ මෙකඩ කරන්න තියෙනවා. ඒ හින්දා අසාධාරණ ලෙස මේ වගේ රුපියල් 5000ක් 6000ක් ගන්නවා මේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. මේ වගේ විපත් තමයි මේ රටට වෙලා තියෙන්නේ. මේ ආපදා අවස්ථාවේදී කොවිඩ් ඇති බවත් අද බොහෝ දෙනෙකුට අමතක වෙලා. ආපදා අවස්ථාවේදී කොවිඩ් පුකුරු හදාගත්තොත් සෞඛ්‍ය අංශවලට සහාය වෙන්න තියෙන ඉඩ ඉතා අඩු බවත් අමතක කරන්න එපා. මේ ස්වභාවික ආපදා අවස්ථාවේදී වගකිව යුතු අංශවල නිවේදන අකුරටම පිළිපදින්න කියලා වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔබට මතක් කරනවා. අද දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු විදුහල්පති තෙල් වරාය විදුලි ඇතුළු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුවෙහි ප්‍රධාන විරෝධතාවේ අද පස්වරු දෙකට කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්ුණා. මේ අතර ඊට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබුණා. රාජ්‍ය දේපල සහ රට සතු සම්පත් විදේශීය සමාගම් වලට විකිණීමට එරෙහිව මෙන්ම වැටුප් ගැටලුව ඇතුළු ගැටලු රැසක් මූලික කරගනිමින් මෙලෙස ප්‍රධාන වෘත්තීන් රැසක වෘත්තීය සමිති අද දින විරෝධතා දිනයක් ලෙස නම් කළා. අද දිනේ දිවයිනේ ප්‍රදේශ රැසක සිය විරෝධතා දිනය සංකේතවත් කරමින් විවිධ විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්ුණා. ඊට විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන වෘත්තීය සමිති එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. වෘත්තීය සමිති සිය විරෝධතා දිනේ ප්‍රධාන රැලිය සහ විරෝධතාවය කොළඹ ලිප්ටන් වටරවුම මූලික කරගනිමින් පවත්වනු ලැබුවා. Hola
අපි පැහැදිලිවම ආණ්ඩුවට කිව්වේ එකම කාරණාවයි එළඹෙන 12 වෙනිදා අයවැයට පෙර අපේ ගණරොඩ විසඳුමක් ලබා දිය යුතුයි. එම ලබා නොදුන්නොත් 12 වෙනිදා අපි මේ රටට සියලුම ගුරු විදුහල්පතිවරුන් කැඳවන්න අවශ්‍ය කරන සියලු කටයුතු සංවිධානය කරලා අවසානයි. ජාතික විරෝධතා දිනේදී මේ රටේ ධීවර ජනතාව, ගොවි ජනතාව, වතු ජනතාව, ඒ වගේම මේ රටේ වැඩ කරන පන්තිය අද දවසේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානයත් එක්ක අත්වල් බැඳගෙන ඔවුන්ගේ සමගියේ දෑත් අප වෙත දිගු කරන්න කටයුතු කරා. ඉනිස ආණ්ඩුවට දැන් තව දුරටත් මේ රටේ වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් පැත්තකට දාලා කටයුතු කරන්න බෑ කියන කෝ උනිතා හොඳින් දැන් අවබෝධ කරගත යුතු තිබෙනවා. කොළඹදී පැවති මෙම විරෝධතාවයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්ුණේ මේ ආකාරයෙන්. හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු ශේෂ්ත්‍ර 16ක වෘත්තිකයින් අද පෙරවරුවේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. කෙසේ වෙතත් සියලු ගැටළු වලට නිසි විසඳුම් ලැබුණේ නැත්නම් වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. වැටුප් විෂමතාවයේ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් අද පෙරවරු 7 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. එය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි. මේ සඳහා දිවයින පුරා සෞඛ්‍ය සේවකයන් 50,000කට අධික පිරිසක් සහභාගී වුණා. ඉල්ලීම් සඳහා නිසි විසඳුම් දුන්නේ නැත්නම් වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වර්ජකීන් ප්‍රකාශ කළේ. රෝගීන්ගේ පැත්තෙන් යම් චෝදනාවක් කරන එකේ සාධාරණයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට සේවාව නැති වෙනකොට ඒක දැනෙනවා. අපි ඒකන කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ අදයිය දැනුම් දීප එකක් නෙමෙයි. ප්‍රශ්න වලට අදාළව ආණ්ඩුවේ අපි අවධානය යොමු කරේ ආණ්ඩුව ආරම්භ වෙච්ච දවසින් ඉඳන්. ඉතින් සාකච්ඡාවකට වාඩි වෙන්නේ නැති සෞඛ්‍ය අමාත්‍යවරු සහ ආණ්ඩුවක් එක්ක මේ ප්‍රශ්න
ප්‍රශ්නේ කල්පනා කරන්නේ කරගෙන අමාරුයි. නමුත් අපිට මේක අමතක කරන්නත් බෑ. අපේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕන. ඒක නිසා තමයි අපි වර්ධනයට යන්න තීරණය කරේ. අපිට මොනතරම් බැරෑරුම් අවස්ථාවක වුණත් අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්නට සිද්ධ වෙලා තියෙනවා. සාමකාමීව ඉඳලා අපි දිහා බලන්න කෙනෙක් නැහැ කියන එක අපිට තේරුම් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට අරගල බිමට එන්න වෙලා තියෙනවා. අපිව අරගල බිමට කැඳවලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් සහ මුදල් ඇමතිවරයාගෙන් වහාම ඉල්ලන්නේ මේ ප්‍රබලව දැනෙන මේ වෘත්තීය වේදීන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳන්න. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය. මේ තැනට අපිව පත් කරේ සෞඛ්‍ය බලධාරි. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා මේ සෞඛ්‍ය බලධාරීන්ට බල කරන්න මේ සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රශ්න निराකරණය කරලා දෙන්න කියලා. අද දිනේදී මේ ක්‍රියාත්මක වෙන සංකේත වැඩ වර්ජණයට අවධානය යොමු නොකරමින් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළොත් අපට සිද්ධ වෙනවා අඛණ්ඩ වැඩ වර්ජණයක් ගෙනියන්න. මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ග साधनीय प्रश्न संबंध में समस्त सौख्य सेवे समस्त राज्य सेवे अर्बुदेन सौख्य क्षेत्र वडवर्जन वलिंत रोगी वडवर्जन नुकर वृत्तीय समिति क्रियामार्ग एक अवतीर्ण वडवर्जन की क्रियामार्ग गण अभी गुड कमती වර්ජන තුලින් ඉල්ලීම් දිනා ගැනීම අයිතියක් වත් රට තුල මේ මොහොතේ පවතින තත්ත්වය මත විශේෂයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට පෙර සිටිය යුතු නොවේද? එසේම බලධාරීන්ද නිසි විසඳුම් ලබා දුන්නේ නම් මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයක් උත්ගත වන්නේද නැත. එක් පැත්තකට වරද පටවන්නේ නැතිව ගැටලුවකට නිසි විසඳුම් අවශ්‍ය වේලාවෙදී සෙවීම අප යලි යලි අවධාරණය කරන්නෙමු. නොයසේනම් ඇතැම් පුද්ගලින්ගේ ක්‍රියාවන් හේතුවෙන් හැමදාමත් බැටකන්නේ අහිංසක ජනතාවයි. असाधारण महत्या परीक्षण करना ජනතාව පාලකයන්ගේ ගෙලාලන දවස දැන් උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ප්‍රති මාලියද්දීදී රසායනික පොහොර ඉල්ලා පැවති උද්ඝෝෂණයකදී ඔහු මේ බව පැවසුවේ. මේ අතර සමහර ගොබින් කාබනික පොහොරෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා ස්ථානද වාර්තා වනවා. නීතිමය අවසරයක් ලැබෙන තාක් චීන නැවේ පොහොර ලංකාවට කොඩබාන දෙන්නේ නැති බව අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතා පවසනවා. රසායනික පොහොර ඉල්ලා වීදිබැස්ස ගොවීන්ට රජය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලබා දීමට කටයුතු කළා. ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ දියර පොහොර ගොවීන් අතර බෙදා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. තවත් සමහර ගොවීන් කාබනික පොහොර යොදා දැන් වගා කරන්න පටන් අරන්. එලෙස කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථකව පවත්වාගෙන යන බෝක රසක් පිළිබඳ තොරතුරු අප මීට පෙරත් වාර්තා කළා. මේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සාර්ථකව කරගෙන යන පැෂන් වගාවන්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මෙම පැෂන් වගාවන් සිදු කරන්නේ ඉතා ඉහළ ආදායමක් ලබා ගනිමින්. හුඟක් දෙනෙක් කරනවා අඩුයි. ඒත් මේ වගාව නම් අතිසාර්ථක වගාවක් කියන එක අපිට කියන්න පුළුවන්. දැන් රසායනික පොහොර ජාති ඉබ්ලෙන යෝජනය කරනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි හොඳටම දන්නවා මුලින්දම්ම මේ වගාව මොනවෙන්ද කරේ කියන්න. අතිසාර්ථක ගොවිතැනක් කියලා අපිට කියන්න පුළුවන් මහත්මයා. කෙසේ වෙතත් කාබනිකද රසායනිකද කියන ගැටලුව තවමත් ගොවි ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. මෙවර මහකන්නේට අවශ්‍ය ජලය කුඹුරුවලට මුදා හැරීමද ආරම්භ කර තිබෙනවා. ජලය කුඹුරුවලට ගම් ප්‍රදේශවල ගොවීන් තවමත් කුඹුරුවලට බැස්සේවත් නැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මේ අතර රසායනික පොහොර ඉල්ලා රිදී මාලියද්දු ගොවීන් පිරිසක් අද ආන්දා උල්පත මන්සන්ධියේදී විරෝධතාවයක නිරත වුණා. जनता කාබනික පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව මේවන විටත් කළුතර බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා. එම කාබනික පොහොර නීතිමය අවසරයක් ලැබෙන තුරු මෙරටට ගොඩබෑමට අවසර දෙන්නේ නැති බවයි විෂයභාර අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ආපු පොහොර ගොඩබාන්න මම විෂයභාර අමාත්‍යවරයා හරි ඉඩ දෙන්නේ නැහැ. ඒකට අධිකරණ තීන්දුවක් හරි වෙන යම් තීන්දුවක් ආවොත් අපිට පුළුවන් වෙයි. නමුත් අපි බලනවා මේ සම්බන්ධයෙන් බේරුමක් තියෙනවා නම් එතනින් පස්සේ ක්‍රියාත්මක වෙන්න. ඒ වනතුරු මම උපදෙස් දීලා තියෙන්නේ කිසිසේත් මේ නැවේ ආපු පොහොර කිසිසේත් ගොඩ බාන්න එපා කියන උපදෙස ලබා දීලා තියෙනවා. මේ උතර බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාර්ණ නියෝගය මේ මස 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටියරච්චි මහතා නියෝග කළා. මේ අතර ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් පොහොර පිළිබඳව පරීක්ෂණක් සිදු කළේ නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි පිළිගන්නවා නැනෝ නයිට්‍රජන් පිළිබඳ අපි ලංකාවේ රිසර්ච් එකක් කරලා නැහැ. හැබැයි ඉන්දියාවේ කරන සියල්ල සැලකිලට අරගෙන තමයි අපි මේ කටයුත්ත කරේ. ඒක ඔබතුමා කියන්නේ මේ ඉන්දියාවේ ඒ කෘෂිකර්මාන්තයේ නියැලෙන ඉඩකඩම්වල තිබෙන පස හා අපේ රටේ පස එක හා සමානද? මේ නැනෝ නයිට්‍රජන් එකක් ගේන්න කියලා, ඒ වගේම නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගේන්න කියලා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා තමයි මට නිර්දේශ කරේ. ඩොලර් නැති ආණ්ඩුව අද වලිගේ නැති ගොනාවගේ කියලා බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඩීසල් මිල ඉහළ ගිය නිසා අද බස් දුවන්නේ භූමි තෙල් වලින් කියලයි භූමි තෙල් වල හිඟයට හේතු දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ. ඉන්ධන මිල වැඩි කිරීම තීරණය කරන්නේ තමන් නොව මුදල් ඇමති බවද අද ඇමති ගම්මන්පිල ප්‍රථම වතාවට පැවසුවා. සීනි කිරිපිටි සහල් ගෑස් සිමෙන්ති පමණක් නොවේ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රට පුරාම හිඟයි. බොහෝ භාණ්ඩවල මිල තියෙන්නේ අහස උසට. පාලන මිලවල් දාලා පාලනය කරන්න පුළුවන් වුණෝ එකම භාණ්ඩයක්වත් නැහැ. සිද්ධ වුණේ තිබුණු ටිකත් හංගපු ටික විතරයි. මෙරට ප්‍රධාන වීමෝල් හිමියන්ගේ සහල් මාෆියාවට එරෙහිව සහල් ඉන්දියාවෙන් ගේනවා කිව්වත් ඇත්ත කතාව ඊට වෙනස්. අද අත්‍යවශ්‍ය ඉන්ධන පවා පිට රටින් ගේන එක බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙනවා. මේ සියල්ලටම හේතුව ඩොලර් හිඟය. අපේ රටට ඩොලර් ලැබුණු ප්‍රධාන මාර්ග කොවිඩ් එක්ක බිඳ වැටුණා. සංචාරක කර්මාන්තය ඒ අතර ප්‍රධානයි. අද ඩොලර් ගන්න තියෙන එකම ක්‍රමය ජාත්‍යන්තර ණය. අපි දැනටමත් මහා ජාත්‍යන්තර ණය උගුලක සිරවි අවසන්. ගත්ත ණයවල පොලී ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. ණය අරගෙන දියුණු වෙච්ච රටක් නැති බව ඇමති උදේ ගම්මන්පිල මහතාට අද මතක් වුණා. දැන් මේ ඇමතිවරුන්ට සිංගප්පූරුවේ ලී ක්වන් යූ සිහි වෙන්න පටන් අරන්. දැන් ඉන්න වෙළඳ ඇමතිතුමාම තමයි 2010 2015 කාලෙත් වෙළඳ ඇමති. එදා කරපු බන්දුල ගුණවත් නැමතුමාට අද බැරි වෙලා තියෙන්නේ ඇයි? එදා නොතිබුණු ඩොලර් ප්‍රශ්නයක් අද අපිට තියෙනවා. මේ ඩොලර් නැති හින්දා තමයි ගෑස් හිගේ ඇති වෙන්නේ, කිරිපිටි හිගේ ඇති වෙන්නේ, සිමෙන්ති හිගේ ඇති වෙන්නේ. ආණ්ඩුවට මිල පාලනය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඩොලර් දුප්පත්කමෙන් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුවත් දැන් වලිගේ නැති ගොනා වෙන්නේ. මේ අපි ආපු ගමන වැරදි. මං කියන 60 දශක ඉඳන් අපි ණය වෙමින් රට සංවර්ධනය කරේ. සිංගප්පූරු ණය ගන්න නැතුව රට හැදුවේ. ණය අරගෙන රට හදනවා කියන එක මානයි ගිනගෙන නැහැ. ණය වලින් ණය අරගෙන රට දියුණු වෙච්ච රටක් මම අහලා නැහැ. ලංකාවේ දේශපාලකයෝ හිටියා හොඳටම ඇති.
දැන්වත් රාජ්‍යතාන්ත්‍රික රටපාලනය කළ යුතු යුගයේ උදා වෙලා තිබෙනවා. අදත් රටපුරා ගෑස් සිමෙන්තිය තුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දිගු පෝලිම් පවතින බව අප වාර්තාකරුවන් පැවසුවා. කොච්චරලා පොලි පිටියද? හා කොච්චරලා පොලි පිටියද ගෑස් ගන්න? ආ බෑග් එකේ තියෙනවා. හොඳයි නේද මේ වෙලාවේ? හොඳයි හොඳයි. සාමාන්‍ය ජනතාව භාවිත කරන භූමි තෙල් වලටත් දැන් දිගු පෝලිම් බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා භූමි තෙල් හිඟයටත් අද හේතු දැක්වුවා. මේ දිනවල දවසකට භූමි තෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වෙනවා. පෞගේ කාලේ භූමි තෙල් වල සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර උදුන් බෝට්ටු පවණක් නෙවෙයි බස් රථ පවා මේ දවස්වල භූමි තෙල් වලින් දුවන්න පටන් අරන් තියෙනවා. ඊටාම සුළු පිරිසක් මිලදී ගැනීමෙන් සිටි ඉන්ධන වර්ගයක් වෙන භූමි තෙල් හදිසියේ සමස්ත ජාතියම මිලදී ගන්න පෙළඹුණු නිසා තමයි පසුගිය 3 වෙනිදායි ෂණික භූමි තෙල් හිගයක් ඇති වුණේ. කංජ තෙල් සංස්ථාව භූමි තෙල් විකිණීමෙන් රුපියල් මිලියන 23ක පාඩුවක් දරනවා. ඒ නිසා අපිට භූමි තෙල් සම්බන්ධයෙන් ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට ස්ථාවරයට ඇවිල්ලාද තියෙන්නේ තෙල් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන්. පසුගිය මාස 5 දී තෙල් මිල වැඩි නොකළ ලොව එකම රට ලංකාවයි. මමවත් ජනාධිපතිතුමාවත් වෙන කවුරුවක්වත් gedirin genalla මේ පාඩුව දරන්නේ නැහැ. අපි කරන්නේ ජනතාව මේ බර දැරීම කල් දැමීමක් පමණයි. මේ පාඩුව කවදා හරි ජනතාවටම තමයි දරන්න වෙන්නේ. අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතුමාට බාරයි. බැරි වෙනකොට මේ හුඟක් ඇමතිවරු ඇත්ත කියනවා. ඒ කරන්න දෙයක් නැති තැන ඉන්ධන මිල වැඩි කරන එක ගැන ඇමති උදේ ගම්මන්පිල මහතා එදා කිව්වේ නම් මේ වගේ කතාවක්. කංජ තෙල් නීතිගත සංස්ථාව වෙළඳ පොලේ 85%කට වක් කියන තෙල් මිල ඉහළ දැමීමේ කිසිම සූදානමක් නොමැති බව අපි මහජනතාවට සීපත් කරනවා. ඔබතුමා කියුණේ තෙල් මිල වැඩි කරනවා නම් ඉස්සෙල්ලාම කියන්නේ ඔබතුමා ඇවිල්ලා කියලා ජනතාවට. බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා අද ඉන්ධන මිල වැඩි කිරීම මුදල් ඇමතිට බාර දීලා හරි පරිස්සමෙන් ඇඟ බේරගත්තා. කෝප් සහ කෝපා කමිටුවලදී අනාවරණය කරගන්නා මූල්‍ය අක්‍රමිකතා සහ වංචාවන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ලබා දෙන ලෙසට එම කමිටු සමාජිකයන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගෙනුම්කාරක සභාවේ වාර්තා 3ක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී කෝප් සහ කෝපා කමිටු සමාජිකයන් මෙම ඉල්ලීම සිදු කළා. සමහර හොයාගත්ත තොරතුරු ඇත්තටම මහජන නියෝජිතයෝ විදියට හිටපු අපි වික්ෂිප්ත වුණා මේ තොරතුරු දැනගෙන. ඒ තරම් විශාල දේවල් මේ රටේ සිද්ධ වෙලා තිබෙනවද කියලා. විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන එක වාහනයකින් මිලියන බැගින් වාහන 3000ක් සඳහා රජයට රුපියල් මිලියන 3000ක් පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. එච්.එස් කෝඩ් වෙනස් කළා මෙහෙම කරපු දේවල් නිසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ප්‍රමාණයක් රජයට අහිමි වෙලා තිබෙනවා. බදු අය කරගත හැකි තිබුණු දේවල් අයකර නොගැනීම සම්බන්ධයෙන් ඒ නිලධාරීන්ට සහ එසේ නොකරන ලද ආයතනවලට විරුද්ධව මේ කෝපා වාර්තාවෙන් කරන හෙළිදරව් කිරීමත් එක්ක අපි විශ්වාස කරනවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා. කැසිනෝ ව්‍යාපාරේ හිඟබදු රුපියල් මිලියන 2670ක් ඒ අය රුපියල් මිලියන 2670ක පොල්ලක් තියලා තියෙනවා. බදු පොල්ලක්. මුතුරාජවල අබේ භූමියේ පෞගේ ආණ්ඩුවේ ඉතාම පැහැදිලිව පර්චස් 65102ක භූමි ප්‍රමාණයක් පර්චස් රුපියල් 500 ගන්න මල්වත්ත ප්‍රොපර්ටි ඩෙවලොප්මන්ට් නැමැති සමාගමට මුතුරාජවල වගුරු බිමෙන් දීලා තියෙනවා. මේකේ හාස්‍යජනකම කතාව තමයි මේක දීලා ඉඩම් අක්කර 405කට ආසන්න ප්‍රමාණයක් කුඹුරු ඉඩම් නොවන බවට සහතිකයක් නිකුත් කළ තියෙනවා ගොවි ජන සේවයකින්. ශ්‍රී ලංකා වරාය අධිකාරියට දොඹකර 36,1146ක් වැය කරලා මේ පිළිබඳ පරීක්ෂණයක් කරපම මේකට බදු ගෙවල නැහැ කියලා සොයාගෙන ඒ වෙනුවෙන් දඩ මුදලක් පැනෙව්වා රුපියල් කෝටි 158ක් අවසානයේ මේක අධිකරණයට ගියා. අධිකරණයට ගියාම මොකද වුනේ? ටික දවසකින් අධිකරණයට සමත යෝජනාවක් එනවා. හැබැයි භාණ්ඩාගාරයට යනවා වෙනුවට දඩයක් හැටියට මේක අය කරපුවාම වෙන්නේ ඒ දඩ මුදලෙන් 50%ක් රේගු ආඥා පනතට අනුව නිලධාරීන්ට බෙදී යනවා. රුපියල් කෝටි 158කින් 50%ක් කියන්නේ රුපියල් කෝටි 76ක් නිලධාරීන්ගේ තෑගි වශයෙන් යනවා.
මේ වගේ මහා අපරාධ සිදු වෙනවා මේ ආයතන ඇතුලේ. ඇමතිවරු කියනවා ගොවිය බය නැතුව ඉන්න අපි දෙනවා කියලා ඕගලන්ට මේ පාඩුවක් වුණත් එහෙම අපි මේ පාඩුව වන්දි ගෙවනවා කියලා. මම අහන්න කැමතියි මේ රජයේ ප්‍රතිපත්තියක්ද මේ වන්දි ගෙවන එක. එහෙම වන්දි ගෙවනවා නම් මේ මැදමුළුනේ සල්ලි වලින්වත් නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කට්ටියගේ සල්ලි වලින්වත් නෙවෙයි වන්දි ගෙවන්නේ ශ්‍රී ලංකාවේ සල්ලි වලින් වන්දි ගෙවන්නේ. වන්දි ගෙවලා ගොවියට එයාගේ සල්ලි හම් වෙයි. හැබැයි ලංකාවේ කන්න බොන නැති වෙයි. ඉතුරු මාස කීප ඇතුළත අනිවාර්යයෙන්ම ලංකාවේ ඛනිජ තෙල් වල හිඟයක් ඇති වෙන එක වළක්වන්න බෑ. මං දකින විදිහට අද ඕගලන්ට ආණ්ඩුවෙත් ඉඳගෙන විපක්ෂේ රාජකාරිය කරන්න බෑ. දැන් අපි රාජ්‍ය ආයතන 840ක් අපි කැඳවලා බලන්න ඕන වෙලාවක රාජ්‍ය ආයතන 100ක් විතර කැඳවලා ඒ ආයතන වල ගිණුම් ටික බලලා ඒ ආයතනයේ නිර්දේශ ඉදිරිපත් කිරීම තුළින් තවත් රාජ්‍ය ආයතන 700ක්ම අපි අමතක කරලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් නැති නිසා තමයි සමස්ත රාජ්‍ය ආයතන සියල්ලක්ම අණ ආවරණය කරන්න පුළුවන් වෙන විදිහේ වැඩපිළිවෙලකට අපි වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ. මේවැනි අයථා ගරුදුණු නිසා තමයි ගුරුවරුන්ට පඩි ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. ගුරුවරු දහස් ගාණක් මහපාරේ වැටලා ඉන්නේ. මේ රජයේ බලයට පත් වුණා විශාල වංචා සිදු වෙනවා. මහජන බැංකුවේ වසරක මුළුලාභයට සමාන මුදලක් මිනිසු දෙන්නේ සීනි වලින් හොරකම් කරලා කියලා. එහෙම තියෙද්දි අපි දැක්ක ඊයේ පෙරේදා කෝටි 1000ක වංචාවක් කියලා ගෑස් සමාගයේ සමාපිත්වයක් කියලා ඉට්‍රෝ ගෑස් සමාගය. කවුද මේ කෝටි 1000 හොරකම් කරුවේ කියලා රටට කියන්න ඕනේ. රේගු නිලධාරීන් බඩු ටික එළියට අරනවා. ඊට පස්සේ ඒක වටලනවා. ඒගොල්ලන්ගේ වැටලීම් වලට ගන්න දඩය බිලියන ගාණක් අරගන්න. ඉතින් මේක සෙල්ලමක් විදිහට දිගින් දිගටම සිද්ධ වුණා. කවුද මේකට වග කියන්නේ? මේ දිගේ දිගටම කතා වෙන එක මේ මුතුරාජ වෙලා ප්‍රශ්නේ. අපි ගහලා කතා කරනකොට මම ඇහුවා කෝ දැන් මේකේ ආයතන 16කින් ගන්න දිනවා මන්දිතුමියනි අනුමැතිය. මේක ගන්න. ඉතින් මේ ආයතන 16ම බුදියගෙනද හිටියේ මෙච්චර කාලේ. මේ කියන නිලධාරීන් මොනවද කරුවේ? පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කට්ටියට කරුණාකරලා මෙන්න මේක කියවන්න කියන්නේ. මේ ඔව් ඇමතිවරයා කරන්නේ පොඩි පොඩි කෑල්ලක් හොරම් කරන ඇති. කරුණාකරලා මේ කෝපා කමිටුවටත් කෝප් කමිටුවටත් බලය දෙන්න අපිට. මේ ආයතන විරුද්ධව අවශ්‍ය කරන පියවර ගන්න කරුණාකරලා අපි මේ පාර්ලිමේන්තුවෙන් අපිට අවශ්‍ය කරන බලය දෙන්න. ජනාධිපතිතුමාට ඕනම දෙයක් කරන්න දැන් බලය තියෙනවා. ඉතින් ඇයි මේ නිලධාරීන්ගේ බෙල්ලෙන් අල්ලගෙන? ඇයි මේ දූෂණ වංචා නවත්තන්න බැරි? දැන් මේ වෙනකොට අල්ලස් කමිසමෙන් මේ රටේ ප්‍රධානම දූෂිතයන් ගණනාවක් නිදොස් කොට නිදහස් කරගෙන යනවා. ඇත්තසෙම කළුපටිය පොඩ්ඩක් අමුතු වුණා, රංජන් අමුතු වුණා කියලා කියයි. එකක් දාගන්න ඕන රංජන් මතක් වෙනවා මේක දාගන්න. මම කිව්වා රැස් සාපෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ කියන එක ඇස් පන අපිට ඉදිරියේ පේන්න තියෙනවා. පහුගිය දවසක මූණපති අපෝරු චිත්‍රයක් තිබුණා. ඒ රූප තිබුණ අහිංසක දුප්පත් දැරියෙක්ගේ ෆොටෝ එකක්. ඒ දැරියගේ ෆොටෝ එකත් එක්ක මෙන්න මේ වචන තිබුණා. පැන්ඩෝරා පේපර්ස් වල අපේ නම් නැතු වුණාට අපේ සල්ලි තියෙනවා කියන කාරණාව. ජයතලෙන් හොරගම් කරන ආකාරය මෙවැනි වාර්තා වලින් එළිදරව් වෙනකොට ඒවාට දඬුවම් ලබා දීම නීතිය ක්‍රියාත්මක කිරීම තමයි මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය බවට පත් වෙන්නේ. දැන් අතුරු ඉඳලා කෑ ගහන්නේ නැතුව දැන් ඔබතුමා වැඩ බලන සභාපතිතුමා පක්ෂේ ඒ හයිය අරගෙන හරියාකාරව වැඩ කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීම සුළුවත් එය යළි වසංගතයක ආරම්භය විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අකණ්ඩව සිව්වන දිනටත් ඊයේ මෙරටේ නව කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා වාර්තා වුණා. මේ අතර අද දිනේ මේ වන විට නව කොවිඩ් වෛරස ආසාදිතයින් 538ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශාබින්ද්‍ර සිල්වා මහතා පවසනවා. අකණ්ඩව සිව්වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 600 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 679ක් ලෙසයි. රෝගීන්ගේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම වැඩි වෙලා තියෙනවා. මුලදී අපි දින ගණනාවක් අපි දුටුවා 500 ගණනක් රෝගීන් දිනපතා වාර්තා වුණා. මේ වන විට රෝගීන් 700කට ආසන්න ප්‍රමාණයකට වාර්තා වෙලා තිබුණා. මේ තත්ත්වය අපි ඉතාමත් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුයි. අද මේ සුළුවෙන් වාගේ දකින වැඩිවීම සමහර විට මේ වැඩිවීමේ ආරම්භය වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී මේක 100%ක් නවත්තන්න බැරි වෙන්න පුළුවන්. දැම්මම අපි සෞඛ්‍ය පුරුදු නිසියාකාරයට ආනුගමනය කරමින් කටයුතු කළොත් සමහර විට ඉදිරි සති කිහිපය තුළ හෝ නැවත අඩුවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. නැවතත් පිරිස උද්ඝෝෂණ රැලි එකතු වීම කරනවා. අපි මුලේ ඉඳලම කිව්වා මේ ඒකරාශී වීම අපි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මේ පිළිබඳව අපි අනතුරු ඇඟවීම මීට පෙරත් කිව්වා. සමහර විට කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේක සෞඛ්‍ය ආරක්ෂිතව කරනවා මාර්ගෝපදේශ අනුව කරනවායි කියලා. මේ රෝගය පැතිරිලා සමහර විට අපි රෝගේ මතුවෙනකොට ඒ අයටම මතක නැහැ වෙද ඒගොල්ලෝ ඇත්තටම මේ උද්ඝෝෂණයට කොයි ආකාරයට සහභාගී වුණේ, යම් කිසි කෙනෙකුට නිරාවරණය වුණාද, අනාරක්ෂිත ලෙස හිටියාද, ඒවා සමහර විට අමතක වෙලා. ඒ නිසා මේවා සංවිධානය කරන අයට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කිරීමේ අයිතියට නැවත වතාවක් මම ගරු කරමින් මම කියන්නේ මේ රෝගය පැතිරීමට තුඩු දීමට හේතු වන පරිදි මේ ඒකරාශී සංවිධානය කිරීමෙන් කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 17ක් අද වාර්තා වුණා.
අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 7 දෙනෙක් හා පිරිමි පුත්කලින් 10 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,892 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දේශීය නිෂ්පාදන ඉහළ දැමීමේ අභියෝගයට තවමත් රට මුහුණ දෙමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟලුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත කරමින්. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම පුහුණු මධ්‍යස්ථානවලින් නව්‍යකරණය වූ දේශීය රෙදිපිලි සහ බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. දෙවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟලුම් මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කිරීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා. මීට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර ඇසළ ක්‍රීඩාංගණය අසල පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ විවෘත කිරීම සංකේතාත්මකව සිදු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා එම අවස්ථාවට එක් වුණා. බතික් පුහුණු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක්ද සමාරම්භක උත්සවයට සමගාමීව විකාශය කෙරුණා. මෙච්චර කාලයක් ලංකාවේ බතික් නිෂ්පාදන තිබුණේ අපි දැකපු පාරම්පරික බතික් කලාව අලියයි කොටියයි ඉරයි හඳයි තමයි ඒ කාලේ අපි දැකපු බතික් කලාවේ තිබුණේ. අද අපි ඊට වෙනස් කලාවකට මේ රැගෙන ගිහිල්ලා තිබෙනවා. තනි හැඩයෙන් තිබිච්ච බතික් නිර්මාණ අද විවිධ හැඩතලවලට ලක් වෙලා තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඒකට අවශ්‍ය කරන නිෂ්පාදනය කරන්න අලුත් නිර්මාණකරුවන් අපිට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ග්‍රාමීය මට්ටමේ ඉන්න තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරේ. එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වලා දෙන්න කලින් මේ අත්‍යන්තර රිදිවලට විශාල පිළිගැනීමක් තිබුණා. හැබැයි විවෘත ආර්ථිකය හඳුන්වලා දීපු දවසේ ඉඳන් පිටරට රිදිපිලි වලට දුරට විවරණු බව ඔබ දන්නවා. මේ නිසා සිදුවෙච්ච අභාග්‍ය සම්පන්න දේ තමයි අපේ දේශීය ආර්ථිකයට පණ දෙන්න තිබුණු කර්මාන්ත ශාලා ටික වැහිලා ගියපු එක. දේශීය දේ රැකගන්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දශක ගණනක් අපි එහි ප්‍රතිපාක වින්ද බව ඔබ දන්නවා. ඒ නිසා අදත් අපි දේශීය නිෂ්පාදන ඉහළ දැමීම හා ඒ නිෂ්පාදනකරුවන් රැක ගැනීමේ අභියෝගයට මුහුණ දෙනවා. මේ හැමදේම සරිලන නව්‍යකරණයක් වූ දේශීය රෙදිපිලි හා බතික් කලාවත් මේ පුහුණු මධ්‍යස්ථාන වලින් බිහිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.